සුබ දවසක් වේ ආදරම්භ්‍ය තාත්තේ පුතේ දුවේ. ඔබේ මගේ ජීවිතයට දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙනවයි කියන එක දැනේවි. කවදා හරි ඔබ පටන් ගන්න ආස කරන දේවල් ඔබේ ජීවිතේ පටන් අරගෙන නිමා කරන්නට පුළුවන්කමක් ඇති වුණා. මගේ පෞද්ගලික ජීවිතේ නම් ස්වාමි කෙනෙක් වශයෙන් අවුරුදු 24ක් පුරාවටම පොඩි ස්වාමි කාලේ ඉඳලා පටන් ගත්ත දේවල් ඉවර කරගන්න පුළුවන්කමක් තිබුණා. ඒ නිසා මේ පටන් ගන්න දේ ඉවර කරන්න පුළුවන් මානසිකත්වයක් අපි ගාව තියෙන්නට ඕනේ. නැත්නම් කාර්යයේ මොකද වෙන්නේ? හැමදාම බාගෙට තමයි වැඩ. පටන් ගන්නවා, ටික දවසක් කරනවා, ඊට පස්සේ නතර කරලා දානවා. දැන් මේ නිසා ජීවිතයේ අර මේ තියෙන සුන්දරත්වය මොකද්ද කියලා භුක්ති විඳින්න බෑ. හැම වෙලාවෙම ඔළුවේ තියෙන පරාජිත හැඟීමක්. අර කත ගෑවපාද අරක හරි ගියේ නැ, මේක හිතුවපාද මේක හරි ගියේ නැ, මෙහෙම යන්න ගමනක් හිතාගෙන හිටියා ඒ ගමන යන්න බැරුව ගියා පාද. මේ විදියට මනස හරිම ව්‍යාකූල විදියට නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබේ මගේ ජීවිතයට බලාපොරොත්තුවක් තියෙන්නට ඕනේ. මට නම් බලාපොරොත්තුවක් තියෙනවා. මේ නටබුන් වෙලා තියෙන තැනකට තමයි මන්නම් ඇවිල්ලා තියෙන්නේ. මේ නටබුන් ටික මගේ ජීවිතයට බාර දීලා තියෙනවා මේ කාල පරිච්ඡේදයේදී. හැබැයි මේ නටබුන් ගොඩනගන්නට ඕනේ. මේ නටබුන් ටික ගොඩනගා ගැනීම මං හිතන්නේ වාසනාවක් කියලා. ඇයි ඒ? කවදා හෝ මේ නටබුන් වෙලා තිබෙන්නව මේ තැන සුන්දර තැනක් බවට පත් වෙන්නට යනවා. ඒ නිසා දැන් මේ උදේ පාන්දර නේ සුපුවත් තරණයෙන් පිටත් වෙලා අපි මේ සුදු භූමියට ආවා. මේ සුදු භූමියට ඇයි ආවේ කියලා ඇහුවොත් කාර්ය මේ සුදු භූමිය ගොඩනගන්න, මේ සුදු භූමිය මනහර කරන්න, මේ සුදු භූමියට අරුතක් දෙන්න. ඒ නිසා භූමිය තියෙනවා භූමියට අර්ථයක් දෙන්නට ඕනේ. භූමිය තියෙනවා ඒ භූමියට බලයක් කවන්නට ඕනේ. හැබැයි ඒ කවන්න පුළුවන් වෙන්නේ මනුස්ස සංහතියට ප්‍රයෝජනවත් තැනක් වුණොත් විතරයි. මනුස්සයෙකුට ප්‍රයෝජනවත් නැති භූමියක්, මනුස්සයෙකුට ප්‍රයෝජනවත් නැති ගෙවල් දොරවල්, මනුස්සයාට ප්‍රයෝජනවත් නැති වතු පිටි එකක්වත් මේ මොහොතේදී ඔබේ මගේ ජීවිතයට ශක්තියක් වෙන්නේ නැහැ. ඒ නිසා අද ගත්තොත් කාර්ය වතු පිටි තියෙනවා. හැබැයි ඒ වතු පිටි වලින් ප්‍රයෝජනයක් නැහැ. වතු පිටි කතා කරන්නේ නැහැ. ගස්කොලන් කතා කරන්නේ නැහැ. ඒ නිසා අද මේ වතු පිටි තිබුණත් අන්තිමට නිකම්ම නිකම් මැරලා යනවා. ඇයි ඒ? ඒ වත්තෙන් කිසිම ප්‍රයෝජනයක් අරගෙන ගිහිල්ලා නැහැ. මොනවා නිසාද? මනසෙන් කියනවා මේ මොහොතේදී මේ කර්කශක පොළවේ අපි මොනවා කරන්නද? නේ මේ කාල පරිච්ඡේදයේ අපි මොනවා කරන්නද? මේ ආර්ථිකය ඇතුළේ අපි මොනවා කරන්නද? මේක තමයි අපේ සිතුවිල්ල. මේ ආර්ථිකයේ මොනවා කරන්නද? මේ රජයත් එක්ක අපි මොනවා කරන්නද? අම්මේ තාත්තේ පුතේ දුවේ මේ කාටවත් බනින්නේ නැතුව ඔබ හිතුවොත් ඔබේ ජීවිතයේ ඇතුළේ මම උත්සාහ කරනවා, මම පටන් ගන්නවා, මම මගේ ජීවිතයට දුන්න දේවල් හැම එකක්ම ගොඩනගනවායි කියන ඒ ස්ථීර අදිෂ්ඨානය ඔබේ මගේ ජීවිතයට ආවොත් එදාට තමයි වෙනස් වෙන්නේ. හැබැයි ඒකට ඔබට මට සිදු වෙනවා කැපවීමක් කරන්න. කැපවීමක් නැතිව, වැයවීමක් නැතිව ගොඩනගන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ නිසා අපේ දේශයේ ආදි අනාදී ඉඳලම ගොඩනගපු ජනතාවක් ඉඳලා තියෙන්නේ පෞරාණික නේ ඉතාම ලස්සන සුන්දර මාලිගාවල් තිබුණා. ඒ වගේම පල්ලි තිබුණා, දාගැබ් තිබුණා නේ. ඇයි මේ ජනතාවට පුළුවන්කමක් තියෙනවා නිර්මාණශීලී භාවයයි කැපවීමයි තුල මේ දේශය තුල ලස්සන සුන්දර මනහර දේවල් තනන්න. එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබත් ප්‍රාර්ථනා කරන්න, ඔබත් යඥා කරන්න මේ මොහොතේදී එවැනි සුන්දර භූමියක්, මේක අක්කර 10ක භූමියක්. මේ අක්කර 10ේ භූමිය අද වැඩපටන් ගත්ත දවසක්. ඒ නිසා මේ අක්කර 10 තුල මේ මොහොතේදී සුවිශේෂී විදියට ජීවිත වෙනස් වෙන්නට වාසනාවක් උදා වෙන්න කියලා ඔබත් මේ මොහොතේදී යාඥා කරන්න. ඔබ සියලු දෙනාටම ජෙසු පිටයි.